Union Assurance Lifestyle Bonus. ඔබ දිවියට අපේ සවිය. ස්වර්ණවාහිනියේ ප්‍රගීත් පෙරේරා මැතිතුමා පිළිබඳවත් සිරසේ කසුන් සමරවීර මැතිතුමා පිළිබඳවත් ඒ දෙපළට සිදුණු අකරතැබ්බය මේ පාර්ලිමේන්තුවේ මම හෙළිදරව් කරා. මං කැමතියි ඔබතුමාගේ ප්‍රකාශයට අනුකූලව කරුණු කීපයක් කියන්න. ගරු කථානායකතුමාගේ ප්‍රකාශයේ කිව්වා වෛද්‍ය මධ්‍යස්ථානය සහ පුස්තකාලය අතර පමණක් ඔය වොයිස් කට්ස් ගන්න එක කරන්නයි කියලා. ගරු කථානායකතුමනි ඔබතුමත් මමත් මේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීතුමන්ලා දන්න කාරණාවක් තමයි කෝප් එක පවත්වන කෝපායක පවත්වන ඒ වගේම අනිකුත් කමිටු කාමර 7 8 3 4 මේ යනාදි වශයෙන් ඒ කමිටු කාමර දක්වා මෙතෙක්කල් මේ සියලුම මාධ්‍ය වේදින් ආවා මන් දන්නේ මොන ඇල ඉරක්ද මොන යටි ඉරක්ද කියලා මේ ඇත්ත කියන්නේ මේ අපි සියලු දෙනා පාහේ මං අවංකව කියන්නේ මේ හැම කමිටු කාමරයක් අසලටම ආපු මාධ්‍ය වේදී තුමන්ලට iPhone එකෙන්ද එහෙම නැත්නම් වෙනත් කැමරාවකින්ද අපි voice cuts දීලා තියෙනවා. ඉතින් ගරු කථානායකතුමාට මම කියන්න කැමති මොන ඇලිර යටතේ නියෝග පැනෙව්වත් මේ දේ සිදු වුණා. මේක සුපුරුදු ක්‍රියාවක්. ඒ නිසා ගරු කථානායකතුමනි ඔබතුමා වග බලා ගන්නට ඕන මෙහෙම රෙගුලාසියක් තිබුණා නම් ඒ රෙගුලාසිය මෙතෙක් ක්‍රියාත්මක වුණේ නැහැ. මෙතෙක් මාධ්‍ය නිදහස තිබුණා මේක තමයි ඇත්ත කතාව අපි සියලුම දෙනා කමිටු කාමර වලින් එළියට ආපු හැටියේ අපි මාධ්‍ය ප්‍රකාශන දීලා තියෙනවා මට වගකීමෙන් කියන්න පුළුවන් එක අවස්ථාවකදී ඔය කමිටු කාමරයකින් එළියට ඇවිල්ලා මන් ළඟ සාක්ෂිත් තියෙනවා දේශීය මාධ්‍යයකට විතරක් නෙවෙයි අල් ජසීරා එකටත් වොයිස් කට් එකක් මම දුන්නා ඒ දුන්න තැනත් මම කියන්න කමිටු කාමරයේ අංකයක් මට කියන්න පුළුවන් ඒ නිසා ගරු කථානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ කියන උත්තරීතර ආයතනය තුල ඔව් මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද තිබෙනා නමුත් මන්ත්‍රීවරුන්ට වරප්‍රසාදයක් නැහැ නිදහස් මාධ්‍යවේදීන්ගෙන් ෆෝන්ස් උදුරගන්න ඒකට කිසිසේත්ම අයිතියක් නැහැ ඒකට ඔබතුමා පියවරක් ගන්නට ඕන මේ එක එක තියෙන ඇල ඉරක් කියන චක්‍රලේඛ පෙන්නලා මේක වහන්න එපා මේක සම්පූර්ණ වැරදි. ඕනනම් මේ මන්ත්‍රීවරු දෙපළට පුළුවන් මේ සභාවට ඇවිල්ලා අපේ යතින් අත්වරදක් වුණා ඕනම කෙනෙක්ගෙන් අත්වරදි සිද්ධ වෙනවා. ඒකට කනගාටුව පළ කරන්න පුළුවන් සමාව ඉල්ලන්න පුළුවන්. එතනින් ඉවර කරන්න පුළුවන්. නමුත් මේ අර ඇලි ඉරයි මේ පැටි ඉරයි මේ හරස් ඉරයි මේ ඉරවල් ගැන කතා කරලා මේක හංගන්න යන්න එපා. හැම මන්ත්‍රීවරෙක්ම දීලා තියෙන වොයිස් කට්ස් මේ කමිටි රූම්ස් වලින් එළියට එනකොට ඔයා මේ වෛද්‍ය මධ්‍යස්ථානයයි පුස්තකාලය අතරේ කියන කාරණාව සම්පූර්ණම අසත්‍යයක් සම්පූර්ණම වැරදි මේ සභා ගර්භයට මේක සමා වෙන්න මෙහෙම කිව්වට මේක සභාව නොමග යෑමක් මං අවංකව කියන්නේ ඕන්න මන් ළඟ සාක්ෂි තියෙනවා ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා කුමන පාර්ශවයක හෝ මන්ත්‍රීවරු වුණත් මාධ්‍ය වේදින්ට අත තියන්න මන්ත්‍රීවරුන්ට හෝ මොන යකාටවත් අයිතියක් නැහැ ජනාධිපතිට අයිතියකුත් නැහැ අගමැතිට අයිතියකුත් නැහැ විපක්ෂ නායකට අයිතියකුත් නැහැ 225 නම අයිතියකුත් නැහැ නිදහස් මාධ්‍ය සුරකින්න කටයුතු කරන්නට ඕන